ගීතෙන් ගීතයට වෙනස්සු ගායනයෙන් ගායනයට උසස්සු වින්දනීය ගායන රියලිටියක පරමාදර්ශය මේ යෞවනයේ සිහින සබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 ගෞරවනීය ප්‍රබුද්ධ ප්‍රේක්ෂක හිතවතුමී එදා මෙදාතුර ගායන රියලිටි ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ගායන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනා මේ වන විට අපි තෝරාගෙන අවසන්. මේ අතිවිශිෂ්ටයින් 14 දෙනා අතර සිටින 7 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම අද මේ වේදිකාවේ 100ට 100ක් සජීව ලෙස ගීත ගායනා කරන්න සූදානම්. පිළිගනිමු ගෞරවනීය විනිසුරු මඩුල්ල කීර්ති පැස්කුවල් මහතා. අශාන්ති දී අල්විස් වෙනවිය. ඉන්ද්‍ර චාපා ලියනගේ මහත්මා. සුපුරුදු විදිහට නිර්මාණාත්මක සංගීතයෙන් අදත් අපට සහයෝගය ලබා දෙන්නේ ලසන්ත කාර්යවසම් මහතා ප්‍රධාන ශික්ෂා. හඳුනාගනිමු අද මේ වේදිකාවේ 100ට 100ක් සජීව ලෙස ගීත ගායනා කරන තරඟකරුවන් 7 දෙනා. අද ගී ගයන්නේ SMS අංක 1 මාතලින් විදුෂා රාජගුරු අංක 2 මීගමුබෙන් හිරුෂ ප්‍රනාන්දු අංක 3 ගම්පහින් සෙව්මිනි සංජනා අංක 4 බියගමින් අවිෂ්ක පෙරේරා අංක 5 නාරම්මලින් අපූර්ව ආශාවරි අංක 6 අම්බලන්තුටින් ක්‍රිෂාන් කෞබද අංක 7 හඟුරන් කිතින් ශානිකා ප්‍රබෝධනි මේ තරඟකාරී තාරුණ්‍ය සිහින කිරුළ වෙත රැගෙන යන්නේ ගෞරවනීය ප්‍රබුද්ධ ප්‍රේක්ෂක ඔබ ඔබට අවකාශය තිබෙනවා මේ තාරුණ්‍ය වෙනුවෙන් ඔබගේ වටිනා මනාපයන් ලබා දෙන්න DDS ස්ථානක් ඔබ කැමැතිම තරඟකරුගේ අංකය සඳහන් කර 99.2ට SMS කරන්න SLT ඔබට ලැබතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයක් මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා ඒ වගේම D-Flix mobile app එක හරහා ඉතාමත් පහසුවෙන් ඔබේ මනාපයන් ලබා දෙන්න පුළුවන් එසේනම් අපි ආරම්භ කරනවා මනාප ක්‍රියාන්විතය 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. මෙතන සිට මේ තරඟකරුවන් 7 දෙනාටම සජීව ලෙස ඔබට මනාපය පළ කිරීමේ හැකියාව තිබෙනවා. හිතවතුනි අද මේ වේදිකාවේ තරඟකරුවන් 7 දෙනෙක් ගීත ගායනා කරනවා කිසිම තරඟකරුවෙක් තරඟයෙන් ඉවත් වෙන්නේ නැහැ. අවසන් තරඟකරුවන් 14 දෙනා අතර සිටින දෙවන කණ්ඩායම හෙට දවසේ මේ වේදිකාවේ ගීත ගායනා කරනවා. මේ තරඟකරුවන් 14 දෙනා අතරින් අවම මනාප හිමි කරගන්නා තරඟ කරු හෝ තරඟ කාර්ය හෙට දවසේ තරඟයේ අවසානයේ තරඟයෙන් ඉවත් වෙආවේ. අශාන්ති මෙනවිය මේ දිලිසීම මට ඇත්තටම දරා ගන්න බෑ. කීර්ති මහත්මයා මේක දරා ගන්න පුළුවන්ද? ඔව් ටිකක් අමාරුයි. ඇත්තටම කීර්ති මහත්මයා හැම මොහොතකම උත්සාහ කරනවා මේ දැන් අනිත් අයට සමගාම සමානව ඉන්න. නමුත් සමහර අවස්ථාවල තියෙන ප්‍රශ්නත් එක්ක අපි ඒව මගහැරලා දාන එක නිකන් ඇඟට ගුණයි වගේ තේරෙනවා. ඔව් කාන්තාවන්ට අපි කොහොමද ඊටකට දෙනවනේ? මම දන්නවා. SMS number 1. වෙන පිටින් මස්කරා උකුස්සෙක් ආලිපටෝ විදුෂා අනිවාර්යෙන්ම අපේ සහෝදරයා චිත්‍රා සෝම්පාල මේ ගීතය නරඹාවි. එතුමාගේ රේන්ජ් එකේ තමයි ඔබගේ ගායන රේන්ජ් එකත් එහෙම තේ පරාසයක් තියෙන්නේ. එතුමාට හරියටම ගැළපෙන හඬක් ඔන්න හම්බුණා කාන්තාවක එහෙම නැත්නම් ගායිකාවකගේ. ඔබට අනිවාර්යෙන් ආරාධනා කරවි කරා විදුෂ ගීතයක් ගායනා කරන්න. Thank you.
Vidusha Rajaguru, Arambe, Kirti Mahatma. Oh, Arambe. Arambe, you can't do that. You can't do that. Vidusha, Hamadis, only then a whole Latin, Vidusha, only line the Kahulatin. Can me Vidusha to Puluang? Can you put a Buga Kelakran? Evagame Tamangi Hekia Uprimim, Penman, Evagame, Prake Shakano Puduma at Patkara. A line the Kavilatin. අන්නේකටමයි ගායනය කරේ. ඒක නිසාම විදුෂ තෝරගන්න ගීතවල ඒ හැකියාව පෙන්වන්න පුළුවන් හොඳ ගීත තෝරාගන්න එක ගැන අපි සතුටුයි. ඉතින් ප්‍රේක්ෂකයන් ඔබට ගොඩක් ආදරය කරાવી මේ ගායන හැකියාවට. ඉතින් මට හැමතිස්සෙම හිතෙන දේ තමයි මේ සැරේ මේ අපේ තරඟ කාර්යයන්ගේ දක්ෂතාවයේ ගොඩක් කැපිලා පේනවා කියලා මට නිකන් හිතෙනවා. ආහහ අපේ ලයිස්තු අරගෙන බලමු මේ 14 දින අතර. අපි කොල්ලන්ට කරන මේ නිකන් මදිපාඩුවක් නෙවෙයි ඒක. අර ගෑනු ළමයින්ගේ හැකියාව නිකන් විශේෂයෙන් කැපිලා පේනවා වගේ මට දැනෙනවා. විදුෂත් එක්කෙනෙක් තමයි. ඉතින් විදුෂට මම ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන වාසනාව ලැබෙන්න කියලා. ප්‍රසාද මනාපේ. අශාන්ත මොකද කියන්නේ මම දෙන්නද ඒක මගේ මනාපේ. මම හිතනවා දෙන්න ඕනේ නේ. රයිට්. දෙනවා. ඔව් අද දවසේ ප්‍රථම විනිශ්චය මනාපය හිමි කරගන්නවා යනුව විදුෂා ඔබගේ මනාප සංඛ්‍යාව 10% කින් ඉහළ යනවා අශාන්ති මෙඩවිය විදුෂා මගේ ආශා කරන ගායකයෙක් සුපුන් පෙරේරා මම ගොඩක් කැමති යාගේ වොයිස් එකටයි යාගේ ස්ටයිල් එකටයි ගීතවලටයි මහමායා ගීතේ කම්පනවන් මහමායා ගීතේ මම අහලා නැහැ ෆීමේල් වර්ෂන් එකක් මම ඔය ඉස්සෙල්ලම මේ ස්ටාර්ට් කරද්දී මම හිතුණා මට හිතුණා ඕකේ ස්ටාර්ට් කරන්නේ සාමාන්‍යයෙන් හයි පිච් එකක එතකොට කෝරස් එකට යද්දී කොහොමද මේක කියා ගන්න පුළුවන් වෙන්නේ කියලා හැබැයි විදුෂා අද ඔය සුපර් පවර්ෆුල් වෙනම රේන්ජ් එකක් එක්ක අපිට වෙනස් දෙයක් පෙන්නවා සුපර්බ් Brilliant. Mage vote ekak hambena. Oh, Devana Prasada Manapaya himi karagannawa Vidusha. E anuwa Vidusha obage manapa sankhyawa 120 kin ihala yanawa. Vidusha mahatma. Oh, mokadda kiyanne man? Man itama sankshiptawa kiyannam. Oh. Energy ekak 100%ai, oyage power ekak 100%ai, pitching niyamai, techniques පාවිච්චි කිරීම හුස්ම ගැනීම හුස්ම පිට කිරීම සහ ඔයාගේ බොඩි එක වා පාවිච්චි කරපු විදිය 100%යි සහ බෑන්ඩ් එක 100%යි ඒක මත තමයි වාට ඒක ගොඩනංවන්න පුළුවන් වෙන්නේ ශික්ෂා ඕවර්ඕල් ලැක්ට් එක 100%යි මගේ ප්‍රසාද මනාපයත් හම්බ වෙනවා ප්‍රසාද මනාපය තවත් ප්‍රසාද මනාපයක් හිමි කරගන්න ඔය අඩුව මනාප සංඛ්‍යාව 130කින් ඉහළ යනවා විදුෂා මේ ආරම්භයේදී විදුෂ ඇවිල්ලා විනිශ්චය මණ්ඩලයේ ප්‍රසාද මනාප ත්‍රිත්වයම අරගෙන ගියා. ආ හරි. තවත් මොකද වෙන්නේ? අනිත් 5 දිනකට මොකද වෙන්නේ නේද? නෑ බෝනස් මනාපේ තියෙනවා. ඔව්. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නෑ. අපි බලමු අපේ තරගකරුවන් 6 දින අතර. සා ඩ්‍රීම් ස්ටාර් මෙහෙම පටන් ගැනීමම ඉතින් මරු මං කියන්නේ. අනිවාර්යයෙන්. නියමයි. හරි මේක තමයි වැඩේ. මෙහෙම තමයි වැඩේ වෙන්න ඕනේ. එතකොට අපි හැමෝටම නේද අයියේ? ඔව්. විශ්ව පටන් ගන්නකොට කිව්වා මෙතෙක් එතෙක් ඉතිහාසයේ ඉන්න දක්ෂතම තරඟකාරු තරඟකරුවන් තරඟ කරන් 14 දින තමයි මේ ඉන්නේ කියලා. ඒක සත්‍යයක්. අපි හැමෝම මේක පිළිගන්න සත්‍යයක්. මොකද මේ දක්ෂතාවයේ ආයතින් කාටත් වෙනස් කරන්න බැරි දක්ෂතාවයක්. බොහොම ස්තුතියි මේ ගෞරවය අපි සියලු දෙනා අතරේම විශේෂම ගෞරවණීය විනිශ්චය මණ්ඩලයට අත් වෙනවා බව මේ මොහොතේ අපි මතක් කරන්න ඕනේ. විදුෂා සුභපතනෝ. SMS number 2. Abiman hova viruvan lesin nadena mama hitanawa itta sadharana powerful gayanawak oba e geetete kara kiyala
පැවටමින් නොවේ සයනේ පුරා ගතනගින් මං දැවටමින් නොවේ සය ගැන සැලකිලිමත් වෙන්න වෙයි අපිට. පොඩක් අපිට හිතන්න වෙයි කීර්ති මහත්මයා. මම කියන්නේ අපි පොඩක් මේක අපි සීරියස් ගමු කියලා මම මේ කියන්නේ. ඔව් නේද? දැන් එදා රෝස් මල අරගෙන එයා ආවා. අද මෙයා ගිහිල්ලා එයා එක්කගෙන ආවා. ඔව්. සමහර විට කෙලින් කියන්න බැරි කාරණා මේ වගේ වැඩසටහනක් කරා කියනවා එහෙමද? හිරුෂ මොනවා වුණත් හොඳ මොලකාරය. අසන්ති වෙනවා විය. ඔව් මොකක් හරි සීන් එකක් වෙනවා කියලා හිතෙනවා. ඒක තමයි අපි කතා කර කර හිටියේ කලින්. ඔව් මේ නාරි හැඟුම්නේ. හ්ම්. ඔව්. හ්ම්. හිරුෂ ඔයාගේ වෝකල් ටෝන් එක වෝකල් ප්‍රොඩක්ෂන් එක මයික්‍රෝෆෝන් එකකින් වොයිස් එක සවුන්ඩ් වෙන විදිය හරිම ලස්සනයි. වෙරි ස්මූත්, සිල්කි, හරිම ලස්සන කන්ටෙම්පරරි ටෝන් එකක් තියෙනවා. අර අනිවාර්යෙන් ඔයාට කන්ටෙම්පරරි පොප් ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන්. මේක තමයි ඔයාගේ ස්ටයිල් එක හිරුෂ. ගියපාර රොක් සොන්ග් එකක් කිව්වා. හැබැයි මං හිතන්නේ මේ තමයි හිරුෂ. මේ තමයි ඔයා යන්න ඕන ලයින් එක. දැන් හරි ට්‍රැක් එකකට වැටිලා අනිවාර්යෙන් මේක දිගටම කරගෙන යන්න. එක්ස්පෙරිමෙන්ට් කරන්න කමක් නැහැ. අපි පොඩ්ඩක් ඇඩ්වෙන්චරස් වෙන්න ඕනේ. ඒක කොටුවක ඉඳගෙන දේවල් කරන්න බෑ. ඒකෙන් එළියට යන්න ඕනේ. හැබැයි මේ ස්ටයිල් එක, ඔයාගේ ස්ටයිල් එක, ඔයාට හරියටම ගැළපෙන ස්ටයිල් එක. ඒ වගේම අපි මම හිතන්නේ එෂාන් ගැනත් කියන්න ඕනේ. අර සුප්‍රානෝ සැක්ස් පාර්ට් එක සුපර් බ්‍රිලියන්ට්. මේ වගේ පාර්ට්ස් ලයිව් ප්ලේ කරන්නේ නැහැ බෑන්ඩ්ස් වල සාමාන්‍යයෙන් පර්ෆෝමන්සස් දෙද්දී. මගේ සොංස් වලටත් මේ වගේ පාර්ට්ස් තියෙනවා. හැබැයි ඒවා අපි ලයිව් ප්ලේ කරන්නේ ඒවා සින්තසයිස්ඩ් අපි යන කීබෝඩ්ස් වලින්. සෝ සුපර්බ්, වෙල් ඩන්, වෙල් ඩන් හිරුෂ. Thank you. ඉදිරි ජප මහත්මා. ඔව් හිරුෂ හරිම බැලන්ස් ඔයාගේ ගායනාව. ට්‍රිල්ස් නෝට්ස් වල ඉඳන් එක එක විවිධ නෝට්ස් වලට පැමිණෙන හැටි හරිම ක්ලියර්, හරිම ක්ලැරිටි එක තියෙනවා. ඒව හැම නෝට් එකක්ම ගායනා වෙනවා. ඒකේ ඒකෙන් කියවෙන්නේ ඔයාගේ කනේ තියෙන දියුණුකම, සංගීතය සම්බන්ධ තියෙන දියුණුකම, සංවේදිකම. ඉතින් ඒ සියල්ලම ඔයා ළඟ තියෙනවා. ඉතින් අවසන් 14 දෙනා කියලා කියන්නේ මේ වගේ විශ්ව සන්නද්ධ බර අවි සෙට් එකක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන්. දැන් ඉතින් මෙතන කට්ටිය පත්තු කරනවා වැඩි. ඉතින් බොහොම ලස්සනයි, බොහොම සන්තෝසයි, හරිම අභියෝගාත්මකයි. මම හිතනවා ඊළඟ 1, 2, 3, 4, 5 දෙනෙක් ඉන්නවා.
ඔය පස් දෙනාට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා පළවෙනි දෙන්නම් මම හිතන්නේ වැඩේ ලස්සනටම පටන් ගත්තා ජය වේවා thank you sir කීර්තිමත්ම ඔව් විශ්වදේම් අද කාලේ වෙනකොට තරුණ පරපුර අපේ සංගීත ශාස්ත්‍රය ආක්‍රමණය කරලානේ තියෙන්නේ එතකොට විශේෂයෙන්ම තරුණ පිරිස එහෙම නැත්නම් රසික පිරිස මේ තරුණ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ ගීතවලට බොහෝ සෙයින් ප්‍රිය කරනවා ඉතින් ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්න රසික පිරිසක් එක්ක ඒ අයට ගීත ගායනා කරන්න හොඳ ශිල්පීන් පිරිසකුත් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ හිරුෂ ඒ වගේ ඊළඟට එන පුරුකකන් එකක් කියලා ඉස්සරහට එන එයාගේ තමන්ගේම ගීත ගායනා කරමින් ඉදිරියට යන ගායන ශිල්පියෙක් වඩපත් වේවි. ඔහුට බොහෝ රසික පිරිසක් ඇති වේවි කියන නිකන් අපිට පෙර දැක්මක් වගේ දැනෙනවා මේ ගායන හැකියාව දැක්කම. ඒක ඔබට හොඳ වෙනස් වෙලා නැණි කිත් මහත්මා. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඔබට හොඳ ඉදිරි අනාගතයක් තියෙනවා පුතේ. ඔහොම යන්න ඉදිරියට ජය ප්‍රාර්ථනා කරනවා. Thank you sir. හිරුෂම එහෙම දවන්ත වේදිකාවල ගීත ගායනා කරනකොට අපිත් පල්ලෙහාන් ඉඳි අපි දිහත් පොඩ්ඩක් බලලා පොඩි මේ පොඩ කතා කරන්න. හරිද? අපි බලමු මනාප සටහන. විදුෂා පෙරමුණේ මනාප 8229යි හිරුෂ ඉන්නවා දෙවන ස්ථානයේ මනාප 6942යි අවිෂ්ක තුන්වන ස්ථානයේ මනාප 5374යි හිරුෂ සුභපතනෝ අද තරංගයේ අතිශය තියුණුයි විනිශ්චය මණ්ඩලයේ මනාප සියල්ල මේ වන විට අවසන් හැබැයි ඔවුන් සතුව එක් බෝනස් මනාපයක් තිබෙනවා තරඟකරුවන් 6 දෙනෙක් ඒ බෝනස් මනාපේ බලාපොරොත්තු වෙමින් ඔකාටද ඒ බෝනස් මනාපේ හිමිවන්නේ අපි බලමු අද දවසේ තරංගයේ අවසානයේ මේ දරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 Inspire your life with colors. Penne Shapenkoa, Sabarinma Sri Lankai. Derana Dream Star Season 11. අපි සිටින්නේ අවසන් අති විශිෂ්ටයින් 14 දෙනා අතර. 14 13 12 තව සති කිහිපයක් අපි අවසාන මහා තරඟයට. මේ අති විශිෂ්ටයින් අතරින් අවසාන මහා තරඟයේ කිරුළ කවුරු හිමි කරගනීද? ඒ තීරණේ තියෙන්නේ ප්‍රේක්ෂක ඔබේ අතේ නිසා ඔබ හැකියක්මනින් මේ තරඟකාරී තාරුණ්‍ය වෙනුවෙන් ඔබගේ මනාපයන් ලබා දෙන DDS හිස්තැනක් ඔබ කැමැතිම තරඟකරුගේ අංකය සඳහන් කර 99.2ට SMS කරන්න SLT ඔබට ලැබතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයක් මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. SMS number 3 මේ හැමෝම තාම ප්‍රශස්ත මට්ටමක දැන් ඉන්නවා කියන එක තමයි මගේ හැඟීම. මම හිතන්නේ ඒ හැඟීම ඔප්පු කරපු එකක් තමයි සෙව්මිනි ඔබගේ ගායනාව. Oh,
Sewmini, Sanjana. Kunjab Mahatma. ඔව් පුද්ගලිකව මම පුංචි කාලේ අහපු ගීත නන්දා මාලිනිගේ මැතිනියගේ ගීත ඊට පස්සේ එච් එම් ජයවර්ධන ශූරින්ගේ ගීත සුනිල් ආරිරත්න මැතිතුමා ලියපු ගීත ඒ අතරින් මම ප්‍රිය කරන මම පෞද්ගලිකව ප්‍රිය කරන ගීතයක් තමයි ඔබ ගායනා කරේ සෙව්මිනි ඔබගේ කටහඬ ගැන කතා කරොත් මම හිතනවා ඉතාම මිහිරි සහ ෆීල් එක කියන්නේ හැඟීම එළියට ගන්න පුළුවන් වර්ගයේ ගායිකාවක්. ඔයා දන්නවා ඔයාගේ නාදය ඔයාගේ කටහඬ ඇතුලේ කොහොමද ඒක එළියට කියන්නේ ශ්‍රාවකයන්ට එහෙම නැත්නම් ප්‍රේක්ෂකයන්ට කොහොමද එළියට ඉස්සරහට ගේන්නේ කියන එක. ඒක දැනගෙන ගායනා කරන ප්‍රවර්ගයේ ගායිකාවක් කියලා තමයි සෙව්මිනි මම ඔයාව අඳුනාගෙන තියෙන්නේ. මේ ගීතය ඇත්තටම මම කලබලි හොයලා බැලුවා මේ ගීතේ ඉතිහාසයත් පොඩ්ඩක් එහෙම මෙහෙම් ඉතින් මම හිතනවා ඒ ඉතිහාසය වෙනුවෙන් මම හිතනවා ඔබ සාධාරණයක් කරා කියලා ඒ ඉතිහාසයට සාධාරණයක් කරනවා කියලා කියන්නේ ඔයා වගේ තරුණ ළමේ ඒක අනාගතයට කරන ආයෝජනයක් කියලා මම විශ්වාස කරනවා ඉතාම හොඳ තෝරා ගැනීමක් ඉතාම හොඳ ගායනාවක් ප්‍රේක්ෂකයෝ ඔයා දිහා බලාගෙන ඉන්නවා මං හිතනවා ඒගොල්ලෝ ඔයා වෙනුවෙන් වෙහෙසලා වෝට් කරයි කියලා. ජයවා. ස්තුතියි සර්. කික් මාත්. ඔව්. චාප සහෝදරයා මේ ඉතිහාසය ගැන කියපු නිසා මේක ඉතිහාසය ගැන මටත් සම්බන්ධයක් තියෙනවා. අපේ විශාදර නන්දන් මාලනියන්ගේ ප්‍රසංගය සත්‍ය ගීති ප්‍රසංගයේදී 1982 සිට 83 දක්වා ප්‍රසංග වාර 530කට මම සම්බන්ධ වුණා අත්වැල් ගායනයෙන් සහ ගිටාර් වාදනයෙන්. ඉතින් මේ ගීතේ මම 530 වාරයක් ඕකේ තියෙන කොටස ගායනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මටත් ඒ පිළිබඳව හරිම සතුටින් ඒ ඉතිහාසය මම මතක් කරනවා. දුව ඔයාට හොඳ හැඟීම් බර ගායන හැකියාවක් තියෙනවා. අපේ නන්දමාලියන් ගායනා කර ගීතේට යම් යම් අලුත් දේවල් එකතු කරමින් අලංකාර එකතු කරමින් ඔබ ගායනා කරා. එතුමිය අනිවාර්යයෙන්ම මේ වැඩසටහන නරඹනවා මම දන්නවා. මට විටින්ට කතා කරනවා. ඉතින් එතුමිය බොහෝ සතුටු වේ ඔබගේ ගායනය දැකලා. ජය ප්‍රාර්ථනා කරනවා දුවට. ස්තුතියි සර්. අසතුටු වෙනවිය. සෙව්මිනි ලස්සනටම ගායනා කරා. ගොඩක් හැඟුම් බර ගායනයක්. මම ගොඩක් කැමතියි. සුභවදනා. ස්තුතියි. සෙව්මිනි සුභවදනා. මේ මොහොතේ අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා විශාරද නන්දා මාලිනී මැතිනිය. කීර්ති මහත්මයා කිව්වා වගේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඇය නරඹනවා, ප්‍රතිචාර දක්වනවා, කතා කරනවා. ගුණ අගුණ මේ සියල්ලම අපිට ප්‍රකාශ කරනවා. ඉතින් එතුමිය මේ වෙලාවේ බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා සහ එතුමිය ලබා දෙන අවවාද උපදෙස් අපි මේ විදිහටම අනුගමනය කරනවා කියන එකත් මේ මොහොතේ මතක් කරන්න ඕනේ. SMS number 4. සිලි සිලි yeah හමන සුලංග කොඳුරන්නේ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි මට කියන්න තියෙන්නේ මොහු සැබෑ දක්ෂෙක්. අරගෙන යක්කුත් පිටියට ආවා රුහුණු බෙරෙන් ගෝෂක පෙරනා දැන් යක්කුත් පිටියට ආවා පොතක පොත ඉවර කර හෙත්වලින් ලොව බලා හිතටගෙන අරමුණට නුවනින් කාලයට පාඩුවේම ඉන්නට බලා
කතාවගෙන පානයිව සීම ජයට ගොඩි අම්බනා හීන පේන කොට කාලයට පාඩුවේම එන්නට බලා තීරතාවගෙන පානයිව සීම ජයට ගොඩි අම්බනා අටු කරියන යකුගාගේ හින ලොකුම වංගිටිය කාලේ පරගණ කරක් ගැව්වා යකේ කරක් ගත්ත කිඩි ගොඩක් ගැව්වා අනිතක් ඇත්තකල 20යි 15 හරස්නේ යහළුවේ පසකට වන්න පන්දන් අරන් එන්න පතු කරන් යන්න ලංකාවේ මුදුනටම අපි යකු කොලාව හැපෙන එන පගගන පව් වෙන්නනකෝ වැඩ කිඩ අපි කොතන කොහෙදි හෝ පෙර පල යන්නේ උඩටම නැත තරංගයක් හා වර කෙල්ලේ කත ගෙතගෙන තරගෙන ගති ගුද්දසා පන්නක් කෙලියට ගිනි කෙලිය අරගෙන යක්කුත් පිටියට ආවා ලුණු බෙරෙන් ගෝසක බෙරනාදෙන් යක්කුත් පිටියට ආවා මතක පොත ඉවර කර එත්වලින් ලොව බලා අයිතටගෙන අරමුණට නුවරින් යමෝ සමා රටු තරියට යක්කුම්බාගේ රටු තරියට යක්කුම්බාගේ අවිෂ්ක පෙරේරා යක්කු වෙනකම් බලන් හිටියේ දැන්නේ සැබෑ චරිතේ නැවතත් වේදිකාවට එකතු වෙලා තියෙන කීර්ති මහත්මයා. ඔව් ඇත්තටම අවිෂ්ක ඇවිල්ලා මේ හරියට අර කැරක්ට් එකක් හැටියට එයා ඉදිරියට එන්න උත්සාහ කරනවා. මොකද ඒ අඳින ඇඳුම හෙයා ස්ටයිල් එක යගේ ගායනා කරන්න තෝරගන්න ගීත මේ සියල්ලක්ම තුලින් ප්‍රේක්ෂකයන්ට වෙනත් මානයක් පෙන්වන තරඟකරුවෙක් හැටියට තමයි මම දකින්නේ අවිෂ්කව. ඉතින් ඒ පාර ඉතාමත් හොඳයි. මොකද වෙනස්ම ආරේක ගීත ඔබ තෝරගන්න හැමතිස්සෙම. ඒක ඉදිරියට යන්න ඔබට හොඳ අවස්ථාවක් සැලසෙනවා. මොකද ඔබටම ගැළපෙන ප්‍රේක්ෂක පිරිසක් ඔබට හමු වෙනවා. ඉතින් අද ගායනාත් ඉතාමත් හොඳයි. ඒක ළඟින් ළඟින් වචන තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් හරි පැටලුණොත් එහිම ඔක්කොම වැඩි අප්සෙට් යනවා නේද? හොඳයි අවිෂ්ක හොඳ ගායනාවක් ඉදිරිපත් කරා. ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්. මේ සරමෙත් යකෙක් ඉන්නවා වගේ නේද? ඔව්. ඒකනේ. මරු. කවුද මල්ලි යකා? ඔව්. නැද්ද කවුද කියලා. අවිෂ්ක, ඔයාට පොප් සහ රොක් කම්බයින් වොයිස් එකක් තියෙනවා. පොඩි එජ් එකක් තියෙනවා. පොඩි නිකන් වෙනස් ටෝන් එකක් තියෙනවා. මම හිතනවා මේ ගීතය ඔයාට ගොඩක් ගැළපෙන ගීතයක්. මම හිතන්නේ ශනුක මොරා එයාගේ ටෝන් එක හරිම වෙනස් ටෝන් එකක් තියෙන්නේ. පොඩි නිකන් අර ත්‍රෝටි ටෝන් එකක් තියෙන්නේ වොයිස් එකට. ඔයාගේ වොයිස් එකයි එයාගේ වොයිස් එකයි ගොඩක් ගැළපෙනවා. ඒ හින්දා මම හිතන්නේ ඔයා දැන් හරි ට්‍රැක් එකට වැටිලා. ඔයා දන්නවා දැන් ගේම් එක ප්ලේ කරන්න ඕන හැටි. අනිත් එක ඔයාගේ පර්සනැලිටි, නැචුරල් පර්සනැලිටි, ස්ටේජ් පර්සනැලිටි එක වේදිකාවේදී එළියට ආවා. රැප් එක කියනකොට ඔයා මූව් වෙන හැටි. ඔයා පොප් ආටිස්ට් කෙනෙක්. ඔයා යන ලයින් එක දැන් හරි සුපර්. Thank you, Miss. ඉතින් තමයි හොත්මා. ඔව් ඔව්. මගේ මිතුරන් දෙදෙනා කියපු සියල්ලටම එකඟයි. මම වැඩි වෙලා ගන්න නැහැ. ඉතාලම හොඳ වොයිස් එකක් තිනවාට සරමෙත් යකෙක් තමයි. ඔයත් යකෙක්. නිකනුත් යකෙක්. ස්ටේජ් එකෙත් යකෙක්. ඔව්. යකෙක්. ජය වේවා. Thank you, sir. මොමයිද නේද? යකු එනකොට අපිත් කැමති. හැබැයි ගායනය යකා වගේ වෙන්න ඕන. එතකොට තමයි ඉතින් අපිත් පොඩි ප්‍රසාදයක් තියෙන්නේ නේද? සුබතනෝ. අපි බලමු මනාප සටහන. විදුෂා පෙරමුණේ මනාප 17293යි. හිරුෂා ඉන්නවා දෙවන ස්ථානයේ මනාප 16240යි. අවිෂ්ක තුන්වන ස්ථානයේ මනාප 15613යි. ප්‍රේක්ෂක ඔබයි මේ තීරණය ලබා දෙන්නේ. ඔබයි මේ තරඟකාරී තාරුණ්‍ය සිහින කිරුළ වෙත රැගෙන යන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් ඔබගේ SMS මනාපයන් ලබා දෙන්න. විදරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11. Inspire your life with colors. Pennisha Bankwa, Sabarinma Sri Lankai. Dream Star.
Derana Dream Star Season 11. විදේශ ගත වෙන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකික හිතවතුනි Derana Dream Star YouTube channel එක අරහ ඔබ වැඩසටහන නරඹන බව අපි දන්නවා. ඔබේ අදහස් ඔබ ඉදිරිපත් කරනවා. ඒ අදහස් අපි කියවනවා. අපි ඒවට ගරු කරනවා කියන එකත් මේ මොහොතේ ඔබ ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. SMS number 5. අපූර්වගේ කටහඬ භාවනාවක් Thank you.
Apoorwa Ashawari. Are you born Apoorwa? Well, what are you, Ashanti Venavir? Apoorwa. Saratama Veduna Kiepogite. Harimalasanai. Eva game Kodak Hangumbara Gayanak Idripatkara. Ek Anivaring or Hammer round Ekakadima Karana, Diak. Have I may Githe Tava Jivak Duna, Vera Jivak Duna, Harimalasanai. ඉතත් ඉක්මනින් ඔයා ජනප්‍රිය ගායිකාවක් වෙනවා. හැම ගීතයටම ඔයා ගායනා කරන ගීතෙන් ගීතයට ඒ තියෙන කැරක්ටර් එක ප්ලේ කරන්නවා දන්නවා. ඒක තමයි වැඩේ. ගීතෙන් ගීතයට විවිධ කැරක්ටර්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ විවිධ ඉමෝෂන්ස් හම්බ වෙනවා. මේ ගීතේ ඉමෝෂන් එක නෙමෙයි ඊළඟ ගීතේ ඉමෝෂන් එක. අනිත් ගීතේ ඉමෝෂන් එක වෙන ඉමෝෂන් එකක්. එතකොට ඔයා දන්නවා ඒ ගීත ගොන්න තුල ඔබට හම්බ වෙන හෝ ඔබ තෝරා ගන්නා ඒ ඉමෝෂන් එක ප්ලේ කරන්න දන්නවා. ඒක ඇවිල්ලා නළුවෙක්ගේ වැඩක්. ඒක ඔයා කරනවා. ඒක ලස්සනම කරන ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙ ඉන්න තරංකාරයෙක් තමයි ඔයා. මම ඒක අඳුරගෙන තියෙනවා. මම හිතනවා ඔයාට ලොකු මයිලේජ්ජක් තියෙනවා. පණ පණ කියලා කියන්නේ මොකද විශ්ව? පණ මේ තියෙන්නේ. මේ පණ. මේ පණ. මේ පණ නැති වුණොත් මොකද වෙන්නේ? ඒක අපි නොකියයි උනේ. නෑ කියන්න ඕනේ. ඒක ස්වභාවය අපි ලෝක ධර්මෙන්. එහෙමද? පණ නැති වුණොත් අපි මැරිනවා. හැබැයි පණ නැති වුණයි කියලා අපි මේ ශරීරයේ තියෙන අවයව සියල්ලක්ම එහෙමම තියෙනවනේ. නැති වුණේ පණ විතරයි. හැබැයි මේ ශරීරයට නැවත පණ ලැබුණොත් ඒ පණ ආපහු ඒ පුද්ගලයාට නැගිටින්න පුළුවන්. අජීවී වස්තුවකට එහෙම නැත්තම් අපිට පණ නැති දෙයකට පණක් දෙන්න පුළුවන් නම් ඒක තමයි කෙනෙකුගේ විශ්ම කර්මය කියලා කියන්න පුළුවන්. ඒක කරන්නට පුළුවන් අපිට හැමෝටම කරන්න බෑ. කරන්න පුළුවන් ඉතාමත් අතලොස්සකට පමණයි. එහෙම කරන්න පුළුවන් අයත් ඉන්නවා. විශේෂයෙන් මේ කලාව තුළ ඒක කරන්න පුළුවන් අය බොහොමයක් ඉන්නවා. හැම කලාවක් තුළම එවැනි දක්ෂතා තියෙන අය ඉන්නවා. ඔබ දන්නවා මොකද ඔබත් කලාකරුවෙක් නිසා කලාවට පණ දෙන ඒ තුළින් නිර්මාණයකට පණ දීලා තව කෙනෙකුට දැනෙන්න තව කෙනෙක්ගේ හදවතට කතා කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ බොහොම අතලොස්සකට පමණයි. ගායන ක්ෂේත්‍රයේ ගත්තොත් ගායක ගායිකාවන් ගත්තොත් සංගීත නිර්මාණ ශිල්පීන් ගත්තොත් පද රචකයන් ගත්තොත් මේ සියලුම ක්ෂේත්‍ර තුළ ඉන්නේ බොහොම අතලොස්සයක් තමයි කෙනෙකුගේ හදවතට දැනෙන්න වචන පදමාලාවක් ලියන්න තනුවක් නිර්මාණය කරන්න ගායනයක් කරන්න පුළුවන්. එතනින් ඒ පණ ලැබෙනවා ඒ නිර්මාණයට. ඒ නිර්මාණය තව කෙනෙක් එහෙම නැත්නම් අපි විශේෂයෙන් කතා කරොත් මේ ආධුනිකයෙක් ඒ වගේ දෙයකට පණ දෙන්න හැකියාවක් තියෙනවා නම් ඔහුට හෝ ඇයට පුදුමාකාර දක්ෂතාවයක් තියෙනවා. මේ පණ ගැන කියවුණු ගීතයක් නිසායි මට මේ පණ ගැන කතා කරන්න හිතුනේ. අපූර්වාගේ මේ ගායනය තුළ මම දැක්කේ ඔබ මේ ගීතයට පණ දෙනවා. ගීතයට ජීවයක් දෙනවා. අශාන්තිකෙන් කියවුන ජීවයක් කියලා. පණ කියලා කියන්නේ ඒක තමයි. පණක් දෙනවා කියලා කියන්නේ කෙනෙකුට ඒ තරම් තව වටින දෙයක් නෑ දුවේ. ඉතින් ඔබට පුළුවන් වුණා මේ ගීතයකට මේ ගීතය පමණක් නෙවෙයි ඔබ ගායනා කර සෑම ගීතයක මේ පණ ඔබ දුන්නා. ඉතින් මේ පණ දෙනවා කියලා කියන එක තරම් වටින තව දෙයක් නෑ ඔබ මේ ගීතයට කරේ පණ දුන්න එක. ඉතින් ඒතරින් එහාට මට කියන්න වචන නෑ ඔබේ ගායනය ගැන වර්ණනා කරන්න තව මට වචන නෑ. මේක තමයි මට දෙන්න පුළුවන් උපරිම උපහාරය ඔබගේ ගායනය වෙනුවෙන්. ජය ප්‍රාර්ථනා කරනවා දුවට. ස්තුතියි සර්. අපි බලමු මනාප සටහන. විදුෂා පෙරමුණේ මනාප 27,462 දෙවන ස්ථානයේ ඉන්නවා. හිරුෂ මනාප 23,911 අපූර්ව ඔබ ඉන්නවා හතරවන ස්ථානයේ මනාප 21,247. අපූර්ව මේ කීර්තිමාත්මා එපා තවත් ඔබ මා රවටන්නට ඇවිල්ලා ඉන්නවා. අපේ වසන්තා තිලකාංගණි මහත්මිය අපේ ප්‍රේක්ෂකාගාරේ ඉන්නවා කියලා අපිට මම කල්පනා කරේ. ඇත්තටම මේ ඒ නිහතමානීකමට අපි මේ වෙලාවේ අපේ ආචාර්ය පුද කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ලා ඉන්නවා අපි දන්නේත් නැහැ. ඇත්තටම කලින් දැනගෙන හිටියනම් අපිට
ගීතක කොටසක් කියව ගන්න තිබුණා. ඇතර බොහොම ආදරෙන් සාදරයෙන් ඔබතුමියව පිළිගන්නවා. ඩ්‍රීම් ස්ටාර් තරගයේ රසිකාවියක්, එහෙම නැත්නම් ඔබ නිරතුරුවම නරඹන ප්‍රේක්ෂකාවියක් කියන එක අපිට දැනගන්නටත් ලැබුණා. ඒ වගේම අද වැඩසටහනට ඔබ සහභාගි වීම පිළිබඳවත් අපිට ලොකු ගෞරවයක්. අපේ හැමෝගෙම ස්තුතිය මේ අවස්ථාවේ ගෞරවය ඔබතුමිය වෙනුවෙන් පුද කරනවා. වසන්තා තිලකාංගණී අපේ ප්‍රවීණ ගායන ශිල්පිනියට. ප්‍රේක්ෂක ඔබට තවමත් අවකාශය තිබෙනවා මේ තරඟකාරී තාරුණ වෙනුවෙන් ඔබගේ මනාපයන් ලබා දෙන්න. SLT මොබිටෙල් ඇතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ඔබට මනාපයන් ලබා දෙන්න පුළුවන්. මෙදරන ඩ්‍රීම් ස්ටාර් සීසන් 11. Inspire your life with colors. Pennisha Benkwa, Sabarinma Sri Lankai. Derana Dream Star Season 11, SMS number 6. Min matu dama obge.
විශ්ව හොඳයි සඳසි මල්ලි ඔවේ මෙහෙමයි දෙන්නේ පුරුද්දටම තියාගන්නත් එපා දෙන්නේ නේද මේ දැන් මේ යන විදිහ මේ ඔක්කොමල මගෙන් අහනවා මෙන් කෙල්ලගේ නම මොකද්ද කියලා නේ දැන් විශේෂ සෑහෙන හිතට අමාරුයි නේද ඒ වගේ වැඩ මොකද සෑහෙන හිතට අමාරුයි නේද අනේ නෑ මට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කාට හරි හරි යනවා ඉතින් මම සන්තෝෂයි කීර්ති මහත්මයා දන්නවද මේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා එහෙමද ඔව් ඉන්ද්‍රජා මහත්මයා මොකද්ද ඔබ ප්‍රශ්න තියෙන කතාවක් කියන්නේ කවුද ආ මේ අපේ කෙල්ල ඔව් මොකද්ද කෙල්ලේ හරි නෑනේ එහෙම කරනවත් මොකද්ද බරු බරු ඉන්ද්‍රජා මහත්මයා මම ඇත්තටම මම මේ 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 සීරියස් මයි කතාව කිව්වේ ඒ කියන්නේ ඇත්තටම නෑ ඇත්තටම ඔව් මේ සුබපතනවා මන්නේ මේ thank you මම සීරියස් කියන්නේ ඉන්ද්‍රජා මහත්මයා ඔව් ක්‍රිෂාන් ක්‍රිෂාන් කොහමද හොඳින් ඉන්නවද ඔව් නියමයි ඈ මේ ඔයාත් ඔයාත් හරි ෆීල් ෆීල් එක හොයා හොයාගෙන යන ෆීල් එක පසුපස යන ගායකෙක් විදිහට මම අඳුරගෙන තියෙනවා මොකද හේතුව තමයි ඔයා පහුගිය කාලයේ පුරාවටම ගත්ත ගායනා කරන්න ගත්ත ගීතාවලිය දිහා ගත්තට පස්සේ ඒක මට තේරෙනවා මම හිතන්නේ මට විතරක් නෙමෙයි මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට තේරෙනවා ඔයා යමක් වෙන වෙන යමක් ලුහු බැඳ යන පසුපස යන ගායකයෙක් කියන එක ඔයාගේ මේ මේ ඔයාගේ සිලෙක්ටඩ් සොංග්ස් ටිකක් දිහා බැලුවට පස්සේ එතකොට ඒ ඒ ඒ සොංග්ස් වලින් සම්පූර්ණ පරිබාහිර සොංගක් තමයි අද ගත්තේ නමුත් අශාන්ති මමයි කතා කරමින් හිටියේ ඒකත් ඒ තරම්ම හැංගීම් දනවන සුළු ගීතයක් BNS ගායක දෙපළගේ එතකොට මේ ගීතේ තෝරා ගැනීමත් ඇත්තටම අහම්බයක් නොවේ අහම්බයක් නොවේ මොකද ඒ ගීතාවලිය තුලම ඒ ඒ කැලිබර් එකේම ඒ ඒ ඒ ඒ ලාක්ෂණික දේවල් තියෙන තත්වේම ගීතයක් නමුත් ඔයා මුලින් ගායනා කරපු ගීතවලට වඩා එළියට ගිය ගීතයක් ඉතින් මම හිතනවා සාධාරණයක් කරා කියලා හැබැයි මම ඔයාලට යෝජනා කරනවා පිචින් ගැන තව චුට්ටක් ඔයා හිතට ගන්න කියලා මම යෝජනා කරනවා මොකද දන්නවද අවසන් 14 ඒක ඒක ප්‍රශ්නයක් සහ මේ අපේ මේ සඳසි ඔව් සඳසි නැමැති අපේ තරුණ ගායිකාව මම හිතනවා ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් ආපු ඉතා හොඳ හොයා ගැනීමක් සහ මේ 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 වේදිකාවට ආලෝකයක් දෙන තරුණියක් සහ මේ තරුණියෝ කීප දෙනෙක් ඉන්නවා මේ තරුණිය සමග ඉතින් මම හිතනවා කම්ප්ලීට් ප්‍රොඩක්ෂන් එකක් විදිහට ගත්තට පස්සේ කම්ප්ලීට්ලි මේ ප්‍රොඩක්ෂන් එකක් විදිහට ගත්තට පස්සේ සෑහෙන දුරට ඔයා සාර්ථක වුණා කියලා ක්‍රිෂාන් නමුත් පිචින් පිළිබඳ මම ඔබට යෝජනා කරනවා නැවතත් හිතන්න කියලා ක්‍රිෂාන් ඇත්තටම අපේ මේ තරඟ කලුවන් දැන් අර බ්‍රෑන්ඩ් එකක් වේගෙන එන්නේ එකන එකිනෙකාට තම තමන්ට ආවේණික විච්ච කැරක්ටර්ස් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් ක්‍රිෂානුත් ඒ වගේ චරිතයක් හැමදාමත් ඔයා ඒක පවත්වාගෙන එනවා ගීතය තුළ ඔබේ කටහඬ තුළ ගාන ශෛලිය තුළ මේ සියල්ලක් තුළින්ම ඔබ ඒක පවත්වාගෙන එමින් සිටිනවා. එතකොට ප්‍රේක්ෂකයන්ට ඔබ මතක හිටිනවා. ඉතින් ඉදිරියට අනාගතයට ඔබ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඒ කාරණාව. ජය ප්‍රාර්ථනා කරනවා. ක්‍රිෂාන් මේක මම ගොඩක් ආදරය කරන ගීතයක් BNS ලගේ මෑත කාලෙක් කරපු මං හිතන්නේ ලස්සනම හාට් බ්‍රේක් ලව් සොං එකක් ඇයි කළේ ආදරේ කියන වචන ටික ගායනා කරනකොට ක්‍රිෂාන් ඒක හද පතුලෙන්ම එළියට එන්න ඕනේ ඒක දැනෙන්න ඕනේ ගීතය ගොඩක් ලස්සනට ගායනා කරවා හැබැයි මං හිතනවා පොඩ්ඩක් ඕපන් වෙලා ඔයාගේ ඉමෝෂන්ස් තව චුට්ටක් අපිට පෙන්වෝතින් අපිට ක්‍රිෂාන්ගේ මං හිතන්නේ ඉමෝෂන්ස් ටික ඔක්කොම දැනේ ඒක තව චුට්ටක් දැනෙන්න ඕනේ කියලා මං හිතනවා හැබැයි හරිම සාර්ථකයි සුබ පතනවා බොහොම ස්තුතියි ක්‍රිෂාන් නමරේ මේකප් රූම් එකේදී අහපුවාම ඔව් අයියා මට ඉන්න බෑ අයියා උණ ගැනිලා තියෙන අතන හරිම අමාරුයි මමත් ඉතින් එතන තමයි මල්ලි හිටියේ හැබැයි ඔයා වේදිකාවට ඇවිල්ලා කරපු දේන් ඔයා අකුවත් මුලාවේ දැම්මා හරිද ඒක කියන්න එපා අපි බලමු මනාව සටහන ඉස්සය 1413යි අපූර්ව ඉන්නව දෙවන ස්ථානයේ මනාප 33733යි ඔබ ඉන්නවා ක්‍රිෂාන් පස්වන ස්ථානයේ මනාප 25373යි සුබ පතනවා
අවසන් තරඟකාරී බලාපොරොත්තුවෙන් සිටිනවා මේ වේදිකාවේ ගීත ගායනා කරන්න ප්‍රේක්ෂක ඔබයි මේ තරඟකාරී තාරුණ්‍යට කිරුළ හිමි කර දෙන්න ඒ නිසා ඔබගේ මනාපයන් හැකි ඉක්මනින් ලබා දෙන්න. මෙතරම් ඩ්‍රීම් ස්ටාර් සීසන් 11. මණ්ඩලයේ සතුව විශේෂ බෝනස් මනාපයක් තිබෙනවා විදුෂා ප්‍රථම ස්ථානයේ අපි දිනාගත්තා ඔහු ඇය මේ මනාප ත්‍රිත්වයේම දිනා ගන්න හැකියාව ලැබුණා විනිශ්චය මණ්ඩලයේ ආරම්භයේදීම ඉතින් විදුෂා හැර අනිකුත් තරඟකරුවන් පස් දෙනාටම ආරාධනා කරනවා එන්න වේදිකාවට හිරුෂ සෙව්මිනි අචින්ත්‍ය අපූර්ව සමා වෙන්න අවිෂ්ක ශානිකා ඉන්නවා වේදිකාවේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය තීරණය ලබා දෙන්න. ඔව් මේ 6 දෙනා අතරින් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ බෝනස් මනාපය හිමි කරගන්නේ කවුද? කීර්තිමාත්ම 6 දෙනෙක්. ඔව් මේක තමයි අපිට තියෙන අභියෝගය. මේ තරම් අසීරු අවස්ථාවකට මම හිතන්නේ අපි තරඟේ කවදාවත් දවසක මේ විනිශ්චය කරවන්න හැටියට මූණ දීලා නැහැ කියලා මම හිතනවා. ඒ තරම් දක්ෂ ලෙස මේ තරඟ කරුවන් පස් දෙනාම ගායනා කළා. ඉතින් ඒක නිසාම ඒක අපිටත් අභියෝගයක්. කෙසේ නමුත් අපි එක එක්කෙනාගේ හැකියාවන් සංසන්දනය කරලා බලලා ඒවල ගීතවල තියෙන අසීරුකම් සහ ඒ ගීතවල තියෙන විවිධ හැකියාවන් මතු කරපු හැකියාවන් පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරලා අපි තීරණයකට එළඹුණා. හිරුෂ, සෙව්මිනි, අවිෂ්ක, අපූර්ව, ක්‍රිෂාන් සහ ශානිකා යන මේ පස් දෙනා අතරින් අපේ බෝනස් මනාපය ලබා දෙන්න අපූර්වට. අපූර්ව අපූර්ව ආශාවරි බෝනස් මනාපය හිමි කරගන්නවා. ඒ අනුව ඇයගේ මනාප සංඛ්‍යාව 10%කින් ඉහළ යන බව මතක් කරන්න ඕනේ. අපි බලමු හැමම මනාප සටහන. අපූර්ව පෙරමුණේ මනාප 50039යි. විදුෂා ඉන්නවා දෙවන ස්ථානයේ මනාප 48013යි. හිරුෂ තුන්වන ස්ථානයේ මනාප 45732යි. සුභපතනවා සිරුම් දෙනාට. එවගේම ගෞරවනීය ප්‍රබුද්ධ ප්‍රේක්ෂකවට තවමත් අවකාශය තිබෙනවා මේ ආදරණීය තරඟකාරී තාරුණ්‍ය වෙනුවෙන් මනාපයන් ලබා දෙන්න. ඒ නිසා හැකික්මඩින් ඔබගේ මනාපයන් මේ තරඟකාරී තාරුණ්‍ය වෙනුවෙන් ලබා දෙන්න. මෙතරම් ඩ්‍රීම් ස්ටාර් සීසන් 11. Thank you.
ne jeevite kathav do කතාව දෝ හිලන්න බැරි වලත වෙන සුසුම් සදා කියන්නේ ජීවිතේ මුලාව දෝ දරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 අවසන් අති විශිෂ්ටයින් 14 දින අතර සිටින පළමු කණ්ඩායම අද මේ වේදිකාවේ සජීව ලෙස ගීත ගායනා කළා මේ තරඟකාරී තාරුණ්‍ය වෙනුවෙන් ගෞරවනීය ප්‍රේක්ෂක ඔබ ඔබගේ මනාපයන් ලබා දුන්නා. එසේනම් අපි අවසන් කරනවා මනාප ක්‍රියාන්විතය. 9 8 7 6 5 4 3 2 1 මනාප ක්‍රියාන්විතය අපි අවසන් කරනවා. මනාප ලබා දුන්න ගෞරවනීය ප්‍රබුද්ධ ප්‍රේක්ෂක ඔබට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. වගේ මතක් කරන්න ඕනේ මෙතෙන් සිට මේ තරඟකරුවන් වෙනුවෙන් ඔබ මනාපයක් ලබා දුන්නොත් ඒ කිසිදු මනාපයක් වළංගු වන්නේ නැති බවත් මේ මොහොතේ මතක් කරන්න ඕනේ. මම වැඩසටහන ආරම්භයේදී ඔබට මතක් කළා අද කිසිම තරඟකරුවෙක් මේ තරඟයෙන් ඉවත් වෙන්නේ නැහැ. අවසන් තරඟකරුවන් 14 දෙනා අතර සිටින දෙවන කණ්ඩායම හෙට දවසේ මේ වේදිකාවේ සජීව ලෙස ගීත ගායනා කරනවා. මේ තරඟකරුවන් 14 දෙනා අතරින් අවම මනාප හිමි කරගන්නා තරඟ කරුවෝ තරඟ කාර්ය හෙට දවසේ තරඟයේ අවසානයේ තරඟයෙන් ඉවත් වෙනවා. ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට. ඒ වගේම ගෞරවනීය ප්‍රේක්ෂක ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ කාල සීමාව අප සමග එකතු වී සිටීම පිළිබඳව. එසේනම් හෙට රාත්‍රී 7:30ට අපි ඔබ හමුවන්නේ අවසන් තරඟ කරුවන් 14 දෙනා අතර සිටින දෙවන කණ්ඩායමේ සජීව ගායනයන් සමගින්. මේ යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11.